හරි. අපි අද කතා කරන්න යන්නේ රටම ගොඩගන්න 2023 combine method re-revision එක ගැන. මොකද්ද මේ re-revision කියන්නේ? ඔව්. අපි සරලව මෙතනදී කරන්නේ December මාසේ දවස් 15ක් අරගෙන සම්පූර්ණ night 15ක් ඇඳලා ඒ තුලින් සම්පූර්ණ 2023 combine maths ලියන ළමයින්ට ඒගොල්ලන්ට අදාළ සම්පූර්ණ combine maths විෂය නිර්දේශයම ආවරණය කරන එක. ඒ කියන්නේ සම්පූර්ණ syllabus එකම දවස් 15කින් full night 15ක් ගහලා සම්පූර්ණ කොට දාලා දෙනවා. හරි. එතකොට මේ වැඩේ වෙන්නේ කොහොමද? ඔව් මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි December මාසේ දවස් 30ක් අපි හිතමු ආසන්න දවස් 31ක් තියෙනවා. අපි හිතමු 30ක් තියෙනවා. ඒකත් අපි ඉතින් දවස් 30න් 15ක් අරගෙන ඔයාට full night 15ක් ගස්සලා හරි ඔයා කරන්න ඇති වැඩක් තනියෙන් කළොත් කරන්න ඇති වැඩක් තනියෙන් කරන්න හිතන්නේවත් නැති වැඩක් හරි ඉතින් අපි කරවන්නයි මේ හදන්නේ දර දවස් 15ක් අරගෙන full night 15ක් ගස්සලා ඔයාගෙන් ඔයාගේ උපරිම අපි එළියට අරගෙන අපි පුළුවන් තරම් ඉක්මනට පැහැදිලිව නිර්වෘල්ව මුල ඉඳලා සිලබස් එක සම්පූර්ණයෙන් කවර් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ වැඩේ කොහොමද වෙන්නේ කොහොමද? මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. දවසක් කර දවසක් තමයි වැඩේ යන්නේ. ඊට අමතරව වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි හිතමු ඔයාට PO පේපරේ essay 7ක් තියෙනවා. අපේ පේපරේ essay 7ක් තියෙනවා. මම කියන්නේ මේ සරල උදාහරණ මේ වැඩේ කරන විදිහ. හරි. ඉතින් අපි ගමු PO පේපරේ පළවෙනි ගානේ ඉන්නවට වර්ග සමීකරණ බහුපාර්ශ්විත. ඔය දෙකෙන්නේ. ඉතින් අපි පළවෙනි දවසේ කරන්නේ වර්ග සමීකරණයි බහුපාර්ශ්විත කියන පාඩම් දෙක සම්පූර්ණ මුලින් ඉඳලා තියරිටික් කතා කරලා සම්පූර්ණයෙන් පාස් පේපර්ස් ටික හදනවා. ඒ තුලින් ඔයාට ආයි අපි තුමාට එක අමතක වෙලා තියෙනවා නම් ආයි මතක් කරගන්නත් පුළුවන්. ගොඩක්ම දුර්වල කෙනෙක් වුණත් මුල ඉඳලා කරන හින්දා අල්ලගන්නත් පුළුවන් වෙයි. හරි මම හිතනවා ගොඩක් දුරට මම කරන් යන හදන සිස්ටම් එකත් එක්ක අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි අපේ ටාගට් එක තියෙන්නේ. හරි එතකොට වැඩේ වෙන්නේ දවසක් කර දවසක් වැඩේ යනවා. ඊට අමතරව මුල ඉඳලා තියරිටික් කතා කරනවා අර භාග කෑඩි නැහැ හොඳයි. අපි එක දවසේ පාඩම් දෙකක් ගොඩ දානවා කියලා භාග කෑලි කරන්නේ නැහැ. මුලින් ඉඳලා හරියට තියරිටික් කතා කරනවා. එතකොට ඒකෙන් ඕන ළමයට අල්ල ගන්න පුළුවන් සහ අමතකලා තියෙන කෙනෙක්ට මතක් කර ගන්න පුළුවන්. හරි. එතකොට ඒ විදිහට ගිහිල්ලා දවස් 30ක් සමන්න දවස් 15ක් ඇතුළත අපි ෆුල් සිලබස් එක වාඩ කතා කරලා මතක් කරලා දෙනවා. හරි. එතකොට කාට හරි කියන්න පුළුවන් මේ වෙලාවේ සිලබස් එක කරනවට වඩා අපිට වැදගත් පේපර්ස් ටිකක් කරගන්න එක නේද? ඔව්. ඇත්ත. ගොඩ දෙනෙක් මේ වෙලාවේ පේපර්ස් කරන්න පේපර්ස් පස්සේ දුවනවා. හරි. හැබැයි ගොඩ දෙනෙක් තියෙන ප්‍රශ්නේ තමයි පේපර්ස් කරන්න අවශ්‍ය තියෙන ටික මතක නැහැ. හරිනේ. ඇත්ත කතාව ඕක. එතකොට මම එක පැත්තකින් ඔව් තියරිටික් කවර් කරනවා දවස් 15ක් නයිට් 15ක් ඇදලා මම දන්නවා ඔව් කවර් කරගෙන පුළුවන් අතාත්විකයි. වර්ගමුල ඇතුළේ රින. ඔව්. අපි මීට කලින්ත් ඒ වගේ කරලා තියෙනවා. හැබැයි අපි ඒවා සාර්ථක වෙලා තියෙන සාර්ථක කරගෙනත් තියෙනවා. සරල උදාහරණයක් පෑදලා ක්ලාස්. පෑදලා ක්ලාස් අපි නිකන් පුරුදු වෙන්නේ නැහැ. තියෙන කරලා තියෙනවා. හරි. එකක් දෙකක් නෙමෙයි තියෙන කරලා තියෙනවා. හරි. ඒවා සාර්ථක වෙලා තියෙනවා. හරි. එතකොට මම කියන්න හදන්නේ මේ වැඩෙත් ඒ වගේ අතාත්විකයි 100% සාර්ථක වෙන එකක් නැහැ. හැබැයි අපිට 90% 95%ක් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් ගන්න පුළුවන්. එතකොට අපි කතා කරන්නේ ඔව් පේපරයක් කරන්න මේ වෙලාවේ ඔව් පේපර් තමයි කරන්න ඕනේ. හැබැයි පේපර් කරන්න බැහැ ගොඩක් දෙනෙක්ට. මොකද එයාට කළලා තියෙන තියරි මතක නැහැ. හරි. එතකොට මම කරන්න හදන්නේ තියරි මතක් කරන ගමන් පේපර්ස් කරන්න. එතකොට පේපර්ස් කරන්න කොයි වෙලාවද? ඔව් මම කියවනේ ඔයාට අපි මේ වැඩේ කරන්නේ දවසක් කර දවසක්. කියන අත තියෙනවා නම් හෙට තියරි නැහැ. ආ ඊළඟ දවස් තමයි තියරි තියෙන. එතකොට ඒ අතරමැද දවස් තියෙනවා. ඒ කියන්නේ අද තිබිලා හෙට තියරි කරන්නේ නැහැ. ඊළඟ දවස් තමයි තියරි කරන්නේ. එතකොට අතරමැද දවස්වල අපි කරන්නේ පේපර්ස් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ෆුල් පේපර් එක ඩිස්කෂන් කරනවා. හරි. එතකොට PO අපි හිතමු අද අපි ඔන්න කතා කරනවා බහු වර්ග සමීකරණ බහුපාර්ශ්විත මුලින් ඉඳලා තියරි කතා කරනවා. හරි. පැය 6ක් විතර නම් මුලින් ඉඳන් පාඩම් දෙකම තියරි කතා කරනවා. ඊට පස්සේ දවසේ අපි යනවා ෆුල් පේපර් එක PO. එතකොට ඔයාලට අඩුම තරමේ ඒ ගානවත් හදාගන්න පුළුවන්. හරි. එතකොට ඔය විදිහට ටික මතක් කරන ගමන් එක දවසක තියරි කරනවා. ඊළඟට පේපර්ස් කරනවා. එක දවසක තියරි කරනවා. ඊළඟට පේපර්ස් කරනවා. හරි. ඔය විදිහට අපි සම්පූර්ණ මාසෙම එක දිගට දවස් 30ක් වන්දි කරනවා. ඒ තුලින් ළමයාව එක්සෑම් එකට කලින් ලොකු හයිප් එකකට ගෙනිහිල්ලා තමයි එක්සෑම් එකට තාරේ. හරි. එතකොට ආ මේ වෙද්දී ක පේපරයක්වත් කරලා නැත්නම් ඔන්න ඔයාලා අඩුම තරමේ පේපර්ස් 14ක්වත් අඩුම තරමේ තියෙනවා. හරි PO 7යි ඇප්ලයිඩ් 7යි අඩුම තරමේ පේපර්ස් 14ක්වත් තියෙනවා. ඉතින් කරගන්න බැරි කමක් නැහැ. අවශ්‍ය නම් ඔයාලට කරගන්න පුළුවන්. ඊට අමතරව අවශ්‍ය නම් ඔයාලට තියෙන ටික මතක් කරගෙන ලොකු ගේමක් ගහන්න පුළුවන්. හැබැයි කැප වෙන්න වෙනවා. ඔව් කවුරු හරි කියන්න පුළුවන් ඔව් ට්‍රාන්ස් සබ්ජෙක්ට් කරන්න වෙලාවක් නැහැ. ඔව් මෙහෙමයි. දැන්
ඔයා කම්බයින් මැස්සලට දවසර දෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවනේ ලාභ. අන්න ඒ ප්‍රමාණය තමයි මම ගන්න. ඊට අමතරව මම දන්නවා මෙතන දැන් ගොඩක් ඉන්න ගොඩක් දෙනෙට 90%ක්ම හැම පාඩම් බැරි එකක් නෙමෙයිනේ. 225 ළමෙක් නෙමෙයිනේ. 226 කරන ළමෙක් නෙමෙයිනේ. හරි එතකොට ගොඩක් අයර ගොඩක් පාඩම් පුළුවන්. හරි එතකොට ඔයාට මුලේ තියෙන්න ඕන තමන්ට පුළුවන් පාඩම කරගන්න සොරි පුළුවන් පාඩමේ අයින් වෙන්න බැරි පාඩම කරගන්න අවශ්‍ය පාඩම් ටික මතක ඒකට ඔයාට මුලේ තියෙන්න ඕන. හරි ඔයා මං කරනවා කියලා හැමදාම මේකට එන්න ඕනේ නැහැ. හරි ඔයාට අවශ්‍ය ටික විතරක් කරගන්න ඔයාට මුලේ තියෙන්න ඕන. හරි ඒ තුලින් ඔයාට වැඩේ බැලන්ස් කරලා ටයිම් එක බැලන්ස් කරලා ගේමක් ගහගන්න පුළුවන්. හරි ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි සෙල්ලම් වැඩක් නෙමෙයි අමාරු වැඩක්. ඔයාගත්තේ තමයි ගේම තියෙන්නේ මගේ අතින් ගේමක් තියෙනවා. ඔයාගත්තේ තමයි ලොකුම ගේම තියෙන්නේ. මොකද මම අනිවාර්යෙන් මන් දන්නවා මං කරනවා කියලා. ඔයාගත්තේ තමයි ලොකුම ගේම තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් මේක බැලම කරන්න ඕන. හරි එතකොට මේකේ රිවිෂන් එක සම්පූර්ණයෙන් අපි ලයිව් ක්ලාස් එක අපි YouTube channel එක දෙනවා. ඕන ගේන්ට අවිල වැඩේ කරගන්න පුළුවන් සම්පූර්ණ අවිල. හැබැයි paper class එක ලයිව් දෙන්නේ නැහැ. ඒක වෙනම ෆී එකක් ගෙවලා ක්ලාස් එකට ඇඩ් වෙලා වැඩේ කරගන්න ඕන. හරි. එතකොට ඔය කියන papers 15ට අපි ෆී එකක් දාලා තියෙනවා. ෆී එක රුපියල් 2500යි. අවශ්‍ය කෙනෙක්ට ෆී එක දාලා ක්ලාස් එකට join වෙලා ඒ papers ටික කරගන්න පුළුවන්. හැබැයි අපි ලයිව් එක රිවිෂන් එකේ ලයිව් එක සම්පූර්ණ නොමිලේ ඔයාලට දෙනවා. ඇවිල්ලා වැඩේ කරගන්න යාළු ඉන්නවනම් යාළුවන්ටත් කියන්න. ඉතින් මහන්සි වෙන්න පුළුවන් වෙන ටික මහන්සිලා වැඩේ අනිවාර්යෙන් කරගන්න. හරි එහෙනම් අපි පොඩ්ඩම සෙට් වෙමු. අපි හරියටම කවදද පටන් ගන්න කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කවදද අපි පටන් ගන්න කියලා ක්ලාස් එක. ඒතොර අපි වැඩේ පුළුවන් කොണ്ട് පටන් අරගෙන වැඩේ ගේම ගහමු. හරි එහෙනම් හැමෝටම ජය වේවා. එනම් වැඩේ සෙට් වෙලා කට්ටියම ගේම ගහගමු. 23 A level ලියන්න කලින් combine mass එක කොහොම හරි කරලා පොඩි දාගමු.